තෙරුවන් සරණයි. සම්බුදු දහමින් ලොවම සුවපත් වන පින්බර දිනයක් වේවා සියලුම දෙනාට. පින්නතුනි, ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවේ කොළඹ හෝකන්දර පීටි අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ සිටයි මෙලෙසින් ඔබව මුණගැසෙන්නේ. අද මේ පැයට નિયમિત දායකත්ව ධර්ම දේශනාව අප මෙලෙසින් ඔබට sannivedanaya කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඒ වෙනුවෙන් වැඩම කොට වදාළ පින්වන්ත දේශකයන්න් වහන්සේ. ත්‍රිපිටක ආචාර්ය අභිධර්ම විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍ර ධර්ම කතික අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය දිගණ සුගත වංශ පින්වත් අපේ ස්වාමින් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් ඕනෑකමින් නමස්කාර පූරකව මේ උතුම් වූ දම්සභා මණ්ඩපයට පිළිඅරගනු ලබනවා. සාදු සාදු සාදු. සදැහැති පින්බර දායකත්වයන්ගෙන කටයුතු කරනු ලබන පින් උතුම්ට ආරාධනා කරනවා. ඔබ ඉතාමත්ම සදැහැ සිතින් සූදානම් කරගන්නට යෙදුන ඒ අලංකාරවත් වූ සුගන්ධවත් වූ පුෂ්ප වට්ටිය ප්‍රථමයෙන්ම පින්වන්ත දේශකයන්න් වහන්සේට අතගස්වා අනතුරුව ලෞතුරු තථාගත ශාන්තිනායක මාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන හැටියටත් සකස් කරගන්නට යෙදුන දැහැත් වට්ටිය පින්වන්ත දේශකයන්න් වහන්සේට පිළිගන්වා උන්වහන්සේට මේ උතුම් ධර්මදේශනාව දේශනා කරන්නට ආරාධනා කරන හැටියටත් සිහිපත් කරනවා. පින්වතුනි, අද මේ උතුම් ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වයන්ගෙන කටයුතු කරනු ලබන්නේ තුෂාලි වෙඩික්කාර මහත්මිය, ජනක වෙඩික්කාර මහතා සහ ප්‍රසාදිකා කුලතුංග මහත්මිය, ඉරංග වෙඩික්කාර මහතා සහ නිල්මිණි අත්තනායක මහත්මිය යන දරුවන් ඇතුළු ප්‍රධාන පවුලේ පින්වත් පිරිස විසිනුයි. එම පින්වතුන්ගේ යහපත් අරමුණ මෙලෙස සටහන් කර තිබෙනවා. මීට වසර 18කට පෙර අභාප්‍රාප්ත වූ ධර්මසිරි වෙඩික්කාර මහතාටත් මීට වසර 3කට පෙර අභාප්‍රාප්ත වූ හේරත් මුදියන්සේලාගේ මාළනී ආදරණීය දෙමෝපියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, එවැගේම මිය පරලොව ගිය IAD මහින්ද ගුණරත්න මහතාටන්, ඇලන් පෙරේරා, HM රංජිනී, එවැගේම නන්දජීව අත්තනායක, ආනන්ද දිසානායක, HM විමලසිරි පෙරේරා යන සියලු දෙනා ප්‍රධාන මිය පරලොව ගිය සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කරන්නට, එවෙන්ම සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත්තිය ලැබේවා යන ප්‍රාර්ථනාවත් ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘවර අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය විචිත්‍ර ධර්ම කතික මාලිගාවිල අස්සජි පින්වත් අපේ ස්වාමින් වහන්සේටත් අති ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් ටීවී දිදුල සමස්ත කාර්ය මණ්ඩලයටත් ලංකාවාසී ලෝකවාසී සැමටත් නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තියම ලැබේවා යන පින් සිටිවිලි ඇතිවයි මේ පින්වතුන් අද මේ උතුම් දායකත්ව ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයන්ගෙන කටයුතු කරනු ලබන්නේ. එසේනම් වැඩම කරන්නට යෙදුන අති ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූරකව ආරාධනා කරනවා පින්වත් ස්වාමින් වහන්ස අපට අනුකම්පා කොට මෙතෙන් පටන් මේ උතුම් වූ ධර්මානුශාසනාව දේශනා කරනසේක්වා. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි,
ဒုတိယံပိ සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක් කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ සුඛස්සේතං භික්ඛවේ අධිවචනං ဣට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානීති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඉති උත්තක දේශනාවට ඇතුළත් මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත්ත එහෙමත් නැත්නම් මා පුඤ්ඤානම් භායිත්ත නමින් හඳුන්වන කෙටි සූත්‍ර දේශනාවට අයිති මාතෘකා පාඨයක් මේ ඉදිරිපත් කරගන්නට යෙදුනේ සුපින්වතුන්ගේ මේ සජීවී ධර්මානුශාසනාව සඳහා පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාවෙන් දේශනා කරන්නේ මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ත මහණෙනි පින් කරන්නට බය නොවව්
දැන් මෙතනින්ම ප්‍රකාශ වෙනවා ඇතැම් අය පින් කිරීමට බයක් තැති ගැනීමක් තියෙනවා. සමහරක් අය කියනවා පින් කරන්ට කරන්ට සසර ඇවිදින්ට සිද්ධ වෙනවා. සමහරක් අය කියනවා පින් නොකර කුසල් කළොත් විතරයි අපට මේ සසර නිමාවක් දකින්න පුළුවන්. එහෙම මේ ජන සමාජයේ තුල අර්ථ දක්වනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ නම් පිනත් කුසලයත් වෙන් කරපු අවස්ථාවක් අපේ දේශනාවේ නැහැ. හැබැයි කුසලයේ ගත්තාම කොටස් වශයෙන් බෙදි 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 අර්ථ දක්වනවා. කොහොම නමුත් තථාගතයන් වහන්සේ වදාරන්නේ මහණෙනි පින් කරන්ට බය නොවව්. සුකස්සේතම් වික්ඛවේ අදි වචනං මහණෙනි පින කියලා කියන්නේ සැපයට කියලා නම. දැන් අපි හැම කෙනෙක්ම ජීවිතේ සැප විඳින්න කැමති. කායික සැප, මානසික සැප, ඒ වගේම ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ඥානයෙන් හැම දෙයකින්ම දියුණු වෙච්ච දීර්ඝායුෂ ඇති හැමදෙනාටම ප්‍රියමනාප ජීවිත දැනුගත්කමක් තියෙන හොඳ ජීවිත ලබන්න අපි හැම කෙනෙක්ම කැමති. ඒ හැම දෙයකටම අපි කියන්නේ සැපය කියලා. ඒ කියන්නේ හැම දෙයක්ම සැප. එහෙමනම් කෙනෙකුට ඒ සැප සම්පත් ලැබෙන්නේ ධන දාහන්නේ යස ඉසුර ආයු වර්ණ ආදී දේවල් සේවක සේවිකාවන් මේ හැම සැප සම්පත්තියක්ම ලැබෙන්නේ කුමක් නිසාද? පින් නිසායි. ඉට්ටස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානි. අපි කියනවා ඉෂ්ට වූ, කාන්ත වූ, ප්‍රියමනාප වූ යමක් අපට ලැබෙනවා නම් ඒ නිසා තමයි පින කියලා කියන්නේ. එහෙමනම් අපි අපේ ජීවිතය බලනකොට අපට හැම දෙයක්ම ලැබෙන්නේ සසර පින් කරගත්ත නිසයි. අපි පින් කරගත්තේ නැත්නම් පිනෙන් අඩු ජීවිත ලැබෙන්නේ. මේ ජන සමාජයේ දිහා බැලුවොත් පින්වන්තයන්ට එව ගුණවන්තයන්ට ලැබෙන දේ, පින් අඩු අයට, පින් මදි අයට ලැබෙන දේ මේ සමාජය අපට දකින්න ලැබෙනවා. ඒ නිසා අපි හැම දෙනාගේම ජීවිත ගත්තොත් පිනෙන් පිරෙන තරමට තමයි, ගුණයෙන් පිරෙන තරමට තමයි අපේ ජීවිතාලෝකමත් වන්නේ. මේ පින කියනකොට හිත පිරිසුදු වන දේ තමයි පින. හදයන් පුනාතීති පුඤ්ඤ. තමන්ගේ සිත පිරිසුදු වෙන්නේ මොන වගේ චේතනාවකින්ද? ඒ චේතනාව දාන චේතනාවක් වෙන්න පුළුවන්. සීල චේතනාවක් වෙන්න පුළුවන්. භාවනාමය කුසලයක් වෙන්න පුළුවන්. එහෙමනම් පිරිසුදු චේතනාව නිසා තමයි අපේ සිත පිරිසුදුවන්නේ. එහෙමනම් පිරිසුදු සිතින් සිතන දේ පිනක්, කුසලයක්. පිරිසුදු සිතින් සිතලා කාය කර්ම වශයෙන්, වචී කර්ම වශයෙන් අපි යමක් කරනවා නම් ඒ හැම දෙයක්ම පුණ්‍ය කර්ම. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා තීනි මානි භික්ඛවේ පුඤ්ඤ කිරිය වත්තෝනි. මහණෙනි පුණ්‍ය ක්‍රියා වස්තු තුනක් මේ ලෝකේ තියෙනවා. අපි දානමය පුණ්‍ය කිරිය වත්තු, සීලමය පුණ්‍ය කිරිය වත්තු, භාවනාමය පුණ්‍ය කිරිය වත්තු. එහෙමනම් අපි පින් කරනවා, පින් රැස් කරනවා කියන්නේ දන් දීමෙන් පින් රැස් වෙනවා, සිල් රැකීමෙන්, භාවනා කිරීමෙන්. එහෙමනම් මේ දාන, සීල, භාවනා ඇතුළු යම් ඒ හොඳ ක්‍රියාවක යෙදෙනවා නම්, හොඳ කටයුත්තක යෙදෙනවා නම් අන්න ඒ දේ තමයි පින්වතුනි පින කියලා කියන්නේ. හැබැයි මේ පින රැස් කරගත්තාම අපට ලැබෙන්නේ මොනවද? පින රැස් කරගත්තා මොකද්ද ලැබෙන්නේ? සහ පින්කමක් කරපුවාම අපට ලැබෙන ආනිසංස මොනවද? දැන් අද ගොඩක් අය කියනවා පින් කරලා ප්‍රාර්ථනා කරන්න එපා කියලා. කිසි දෙයක් ප්‍රාර්ථනා කරන්න එපා කියලා. හරි, ඒක ඇත්ත. අපි මෙහෙම හිතමු දැන්. කෙනෙක් පවක් කරනවා, සතෙක් මරනවා, සොරකමක් කරනවා, යම් කිසි දුෂ්චරිත දෙයක් කරනවා. හැබැයි එයා ඒ පව කරගත්තට පස්සේ එයා ප්‍රාර්ථනා කළත් නොකළත්
ඒ පාපේට අනුව විපාකය ලැබෙනවද නැද්ද? විපාකය ලැබෙනවා. ආයි ප්‍රාර්ථනා කරන දෙයක් අමුතුවෙන් නැහැ. එන ඒ අකුසල කර්මයට අනුව විපාකය ලැබෙනවා. ඒ වගේ තමයි පින්කමක් කළොත් ඒකේ විපාක ලැබෙනවා. ප්‍රාර්ථනා කළත් නොකළත් ලැබෙනවා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මෙන්න මෙහෙම දෙයක් කියනවා. පින්වතුන් අහලා ඇති සංඛාරුප්පත්ති සූත්‍ර දේශනාව. මේ සංඛාරුප්පත්ති සූත්‍ර දේශනාවේදී වදාරනවා යම් කිසි කෙනෙක් සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. සද්ධා කියනකොට තෙරුවන් කෙරෙහි තියෙන ප්‍රසාදය. සීල කියන්නේ තමන් තුළ පිහිටි කරුණා, මෛත්‍රී ගුණය ඇතුළත් ඒ ශික්ෂාපද ආරක්ෂා කරගන්න සීලමය ගුණේ. සුත කියලා කියන්නේ ධර්මයේ ශ්‍රවණය කරගත්ත සුතමය ඥානය. ත්‍යාග කියලා කියන්නේ පරිත්‍යාග සීලී බව. පඤ්ඤා කියලා කියන්නේ කර්මය සහ කර්මඵල විශ්වාස කරගත්ත නුවණ. එහෙමත් නැත්නම් ගැඹුරු ප්‍රඥාව. මෙන්න මේ කියන ගුණධර්ම පහ පෙරටු කරගෙන යම් කිසි කෙනෙක් හොඳට කුසල් වඩනවා නම්, පින් රැස් කරනවා නම්, ඒ කරන කුසලයට අදාළව තමන් ප්‍රාර්ථනා කරන පරිද්දෙන් විපාක ලැබෙනවා. දැන් මේ මනුස්ස ලෝකේ ගත්තොත් මහේශාක්‍ය ජීවිතයක්. දැන් අද වර්තමානයට වඩා අපි අතීතයේ දිහා බලමු. අතීතේ ධාර්මික රජවරු වාසය කළා. අතීතේ ධාර්මික සිටුවරු වාසය කළා. අතීතේ ධාර්මික මහා පුණ්‍යවන්ත ගෘහපතිවරු වාසය කළා. එතකොට ඒ වගේ යම් කිසි කෙනෙක් අර ගුණධර්ම පහ පෙරටු කරගෙන හොඳ පින්කමක් කරලා ප්‍රාර්ථනා කරනවා, ඒ මට උපනුපන් භවයක් පාසා ඒ ගෘහපති මහා සාර කුලවල උපදින්න ලැබේවා. ඒ වගේම අපි ක්ෂත්‍රිය රාජවංශික කුලවල උපදින්න ලැබේවා. මහේශාක්‍ය දිව්‍යාත්ම ලැබේවා, බ්‍රහ්මාත්ම ලැබේවා කියලා ඒ ප්‍රාර්ථනා පිහිටුවාගෙන පින් කළොත් ඒ කාන්තින් ඒ කුසල සංස්කාරයට අනුව අපේ උප්පත්තිය සිද්ධ වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ සංඛාරුප්පත්ති සූත්‍ර අටකතා මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ආකාසේ කිත්ත දණ්ඩෝ අග්ගේනවා මජ්ජේනවා මූලේනවා පතිස්සතිති නියමෝ නත්ති. යම් කිසි කෙනෙක් අහසට දණ්ඩක් විසි කරනවා, කෝටුවක් විසි කරනවා. මේ විසි කරන කෝටුව බිමට වැටෙනකොට මේ කෝටුවේ මුල බිමට වැටේ වදීද, මැද වදීද, අග වදීද කියලා කිසිම කෙනෙකුට නියමයක් කරන්න පුළුවන් කමක් නැහැ. සත්තානං පටිසන්ධිග්ගහනං අනියතං. ඒ අනුව ගත්තහම සියලු සත්වයන්ගේ ප්‍රතිසන්ධිය. අපි දැන් මේ ලෝකේ වාසය කරන සත්වයෝනේ. මේ සත්වයෝ මෙතනින් චුත වෙලා, මෙතනින් මරණයට පත් වෙලා අපි උප්පත්තියක් ලබනවානේ. ඒ උප්පත්තිය ලබන ස්ථානය කිසිම කෙනෙකුට කියන්න බෑ, අනියතයි. ඒ නිසා ඒ අටකතාවේ පැහැදිලි කර දෙනවා, තස්මා කුසල කම්මං කත්වා ඒකස්මින් තානේ පත්තනං කරොත්. අර බලන්න, ඒ කියන්නේ යම් කිසි කෙනෙක් කුසල කර්මයක් කරනවා නම් ඒ කුසල කර්මයේ කරන අවස්ථාවේදීම ප්‍රාර්ථනාව පිහිටුවා ගන්නට කියන. එතකොට ඒක නිසා කුසලයක් කරලා ප්‍රාර්ථනා කරන්න අපි ඇයි? දැන් අපි දන්නවා මේ සසර ගමනේදී අපි කුසල් කරලා ප්‍රාර්ථනා නොකර අපි කුසල් කරන හිතන්න. ඒ කුසලයේ නිසා විශේෂයෙන් දානයක් දුන්නා කියලා හිතන්න. දන් දීමේ ආනිසංස අපට භවභෝග සම්පත් ලැබීම, ධන සම්පත් ලැබීම. ආයුෂ වැඩෙනවා, වර්ණයේ වැඩෙනවා, සැපයේ බලයේ වැඩෙනවා. දැන් ඒ අනුව ගත්තහම මේක දානි ආනිසංස. හැබැයි අපි මේ දානි ආනිසංස යම් කිසි තැනකට කළමනාකරණය කරනවා. මට මේ දන් දීමේ ආනිසංස වශයෙන් උපනුපන් භවයක් පාසා සත්පුරුෂෝ ලැබේවා, සම්මා දිට්ඨිකම උපදින්න ලැබේවා, ඒ වගේ සද්ධර්මයේ ලැබේවා,
ඉතාමත් පහසුවෙන් මට පාරමී පූර්ණය කරගන්න ලැබේවා. ඉක්මන් භවයකදී මට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවා ගන්නවා. දැන් බලන්න, දන් දුන්න අය මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන්ද බැරිද? ප්‍රාර්ථනා කළ නැත්තම් වෙන්න පුළුවන්නේ. දැන් අපි ගත්තොත් අද වර්තමානයේ බෞද්ධ නොවන බොහෝ අය මහා ධන කුවේරයෝනේ මේ ලෝකේ. අපි ද එක එක ලෝකේ රටවල් දිහා බලනකොට මේ බෞද්ධ සම්ප්‍රදායක් සීලයක් ගුණයක් නැති මිනිස්සු කොච්චරනම් ධන සම්පත් වලින් පිරීතිරි ගිහින්ද? අපි හිතනවා අපි මෙච්චර මේ සිල් රැකලා මෙච්චර අපි භාවනා කරලා දම්පින්කම් කරලා අපට නැහැනේ මේ වගේ සැප සම්පත්. එහෙම හිතන අවස්ථා තියෙනවා. එහෙම කියන අය ඉන්නවා. හේතුව තමයි පින්වතුනි, සසර දම්පින්කම් කරලා තියෙනවා. ඒ නිසි ආකාරයෙන් ප්‍රාර්ථනා පිහිටුවලා නැති අය තමයි අද මහා ධන සම්පත් ලැබලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවා. කර්මයේ සහ කර්මඵල විශ්වාසයක් නැහැ. ඒ අයගේ ජීවිත එතනින් ඉවරයි. ඒ සැප සම්පත් වින්දා එතනින් ඉවරයි. නමුත් අපි යම් කිසි දෙයක් තැම්පත් කරගන්නවනේ. දැන් හිතලා බලන්න පින්වතුන්ට යම් කිසි ධනයක් තියෙනවා නම් දැන් තමන්ගේ විස්රාම ජීවිතයෙන් පස්සේ මේ ධනය තැම්පත් කරගන්නේ මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න ඕනේ කියලානේ. එතකොට ඒ ධනය අපි තැම්පත් කරගත්තාම නිසි කලමනාකරණයක් අපි කරනවනේ. ඉක්මනින් වේදම් කරන්නේ නැහැ, විනාශ කරගන්නේ නැහැ. මේක මාස්පතා අවුරුදුපතා තමන්ගේ පරිහරණ යොදා ගන්නවා. ඒ වගේ තමයි අපි නිවන අරමුණු කරගෙන හොඳට පින්කම් කරාම අපේ මේ පින්ක මේ බලයේ තියෙන්නේ නිවන් දක්නා ජීවිතයේ දක්වා පිහිට වෙන්න. ඒක නිසා අපට මේක විපාක ලැබෙන බොහොම හිමින්. ඇයි අපේ ප්‍රාර්ථනාව සාමාන්‍ය ප්‍රාර්ථනාවක් නෙමෙයි. මේ කරගන්න කුසල ඊළඟ ආත්මෙන් ගෙවිලා අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුරු ගණන පින්වතුනේ යම් කිසි කෙනෙක් පින්කමක් කරගත්තොත් මේ පින්කමේ බලය කොටස් 7කට බෙදන්න. සාමාන්‍ය විදිහට කොටස් 7කට බෙදන්න. මේ කොටස් 7ේ පළවෙනි ශක්තිය මේ ජීවිතේ ලැබෙනවා. මේ ජීවිතේම තමන්ට ලැබෙන දිට්ඨ ධම්ම වේදනීයයි. ඒ වගේම තමයි මේ 7ේ 7වෙනි බලය ඊළඟ භවයේ ප්‍රතිසන්දියක් ගෙන දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඊළඟ භවයේ උප්පත්තියක් ලබා දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඊළඟට මැද තියෙන ශක්ති පහේ බලය ගත්තොත් නිවන් දක්නා ජීවිතයේ දක්වා අපට පිහිට වෙනවා. එතනින්ම පැහැදිලි වෙනවා අපි කරගන්න කුසලය අපි අරමුණු කරන්නේ නිවන නම් නිවන් දක්නා ජීවිතයේ දක්වා අපි දුගී දුප්පත් බවින් අත මිදවන්නට ඕනි. ඒ වගේම අසත්පුරුෂ ආශ්‍රයෙන් ඈත් කරවන්නට ඕනි. මේ පුණ්‍ය ශක්තිය. ඒක නිසා තමයි කියන්නේ තමන්ට උපනුපන් භවයක් පාස්ටා ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රියමනාප වූ සැප ඇති ජීවිත ලබන්ට නම් පින් කරගත යුතුයි. ඒ පින කරන අවස්ථාවේදීම ප්‍රාර්ථනා පිහිටුවා ගැනීම කළ යුතුයි කියන එක. ඉතින් අද වර්තමානයේ සමහරක් අය කියන ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. ඒකත් ඇලීමක් කියයි, ඒකත් ආස්වාදයක්, ඒකත් උපාදානයක් කියයි. ඇත්ත. මොකද හේතුව අපේ ළඟ අවිද්‍යාව තියෙන තාක්කල් තණ්හාව තියෙනවා. තණ්හාව තියෙන තාක්කල් උපාදානයේ තියෙනවා. මේ අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයයි කියලා කියන්නේ ක්ලේශ වට්ටය. ඒක තමයි ක්ලේශය. මේ කරගන්න අවිද්‍යා තණ්හා උපාදාන නිසා තමයි අපි කුසල් අකුසල් රැස් කරන්නේ. අපි මේ සසර ගමන් කරන්නේ. ඒක නිසා හොඳට මතක තියාගත යුතුයි අපි හැම දිනාටම සසර ගමනේදී අවශ්‍ය කරන මග වියදම් තමයි මේ පුණ්‍ය කර්ම කියන්නේ. මේ පුණ්‍ය කර්ම සකස් කරගත්තාම අපි ඒ පුණ්‍ය ශක්තිය තමයි භවයෙන් භවයට අපිව සැප ප්‍රතිපදාවෙන් නිවන දක්වා යොමු කරවන්නේ. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි දැන් කරගන්නේ කුසල කර්මයක්නේ. තව පැත්තකින් අකුසල කර්ම. අපි දැන් කර්මය ගැන ගමුකෝ. දැන් පින් කිරීම කුසල කර්ම, පව් කිරීම අකුසල කර්ම.
එහෙමනම් තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව ඒ අටකතා ටීකාවලදී පැහැදිලි කරනවා දුයිදංහි කම්ම පලක්. අන්න බලන්න කර්මයාගේ ඵලය කොටස් දෙකකට බෙදෙනවා. මේක ප්‍රායෝගික අපේ ජීවිතේට. අපේ අම්මලා නිතර කියන කතාවක් මේ කියන්නේ. තාත්තලා කියන කතාවක් මේ කියන්නේ. මොකද්ද මේ විපාක ගත්තාම එක පැත්තකින් විපාක ඵලං නිස්සන්ද ඵලං. අන්න විපාක ඵලයයි නිස්සන්ද ඵලයයි ඵල දෙකක් ලැබෙනවා. මම මේක තෝරලා දෙන්නම්. දැන් විපාක ඵලය අපි ගත්තොත් දැන් විපාක ඵලං කම්මකාරස්ස වේව කම්මකාරස්සේව හෝති න අඤ්ඤේසං. ඒ කියන්නේ යම් කිසි කර්මයක විපාකය අයිති වෙන්නේ කර්මය කරපු කෙනාටමයි, අනිත් අයට නෙමෙයි. දැන් සමහරක් වෙලාවට මහත්තයා පින් කරනවා, නොවන පින් කරන්නේ නැහැ. කමන මහත්තයා කරනවනේ මටත් එක්ක කියලා පිට හදා ගන්නවා. ඒක හරියන දෙයක් නෙමෙයි. නොවන පින් කරනවා මහත්තයා කරන්නේ නැහැ. හැබැයි නොවන කරන පින් Tamanට ලකුණු කරගන්නවා. ඒක හරියට ගත්තොත් මගමානවකයා වගේ තමයි. අහලා තියෙනවද අපේ බෝසතුන් වහන්සේ මගමානවකයා වෙලා ඉන්න කාලේ තරුණයන් එකතු වෙලා මහා කුසල් කළා. මේ ගමේ නගරේ නොයෙක් දේවල් සකස් කරමින් අසලණයන් පිහිට වුණා. හැබැයි මේ තමන්ගේ බිරිඳ සුජාතා කිසිම පින්කමක් කරගත්තේ නැහැ. මහත්යා කරනවනේ මටත් එක පින්කම් කිය හිත හදාගත්තා. නමුත් පින්වතුනි මගමානව කියා දිව්‍ය ලෝකේ ගියා. හැබැයි අර තමන්ගේ බිරිඳ දුගතියකට ගිය පස්සේ කාලෙකින් බේරගත්තා. අන්න ඒ වගේ මතක තියාගන්නට ඕනේ අපි කරගන්න කර්මය විපාකය තමන්ටමයි. හැබැයි නිස්සන්ද ඵලං නිස්සන්ද ඵලය ගත්තොත් අඤ්ඤේසං සාධාරණ අන්‍යයන්ට සාධාරණයි. ඒ කියන්නේ මොකක්ද? මේක උදාහරණ කතාවක් අපේ ධම්මපද පාළියේ තියෙන ආනන්ද සිටුතුමයි කතාව. බුදුරජාණන් වහන්සේ මේ සැවැත් නුවර ඉන්න කාලේ හිටියා මේ බොහොම ධන සම්පත් තියෙන ආනන්ද කියලා සිටුවරෙක්. මේ සිටුවරයා මාසයකට දෙවතාවක් තමන්ගේ ඥාතීන් දරුවන් එකතු කරලා තමන්ගේ එක පුතයිනේ එකතු කරලා කියන්නේ උපමාවක් කියනවා. දැන් මේ රත් හඳුන් සුදු හඳුන් වගේ කෑල්ලක් තියෙන කෙනෙක් ඒකද උරච්චි කර 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 ගාන්න ගත්තොත් ඉක්මනින් ගෙවෙනවනේ. ඒක කොහොම හරි රැකගන්න උත්සාහවත් වෙනවා. ඒ වගේ දැන් වේයෝ තුඹස් බඳින්න වගේ මීමැස්සෝ මීවඳ බඳින්න වගේ උඹලත් මේ ඥානවන්තය හැටියට ධන සම්පත් එකතු කරනවා මිස තවත් කෙනෙකුට දෙන්න එපා. බලන්න තමන් කවදාවත් දම්පින්කම් කරෙත් නැ අන් අයට කරන්ටත් එපා කියලා අන්න මහා විශාල මේ මච්චරිය කියන මසුරුකම පතුරවනවා. ඒතර අපි ඒ වගේ අයට කියන්නේ දැන් තමන් විතරක් පාපයක් කරනවා නම් පාපී පුද්ගලෙක් වරදක් කරනවා නම්. හැබැයි තමන් කරන වරද අන් අයට සමාදම් කරවීම පාපීතර. අනික භයානකයි. ඉතින් මේ ආනන්ද කියන සිටුවරයා කිසිම දවසක දන් දුන්නේත් නැහැ. අන් අයට දන් දෙන්න අවස්ථාවක් සැලසුවෙත් නැහැ. මේ කරගත් අකුසල කර්මය නිසා මෙතුමා උපදින්නේ කොහෙද? ඒ සැවැත් නුවර එක පලාතකින සැඩොල් මනුස්සයන් පවුල් 1000ක් වාසය කරන ගම්මානයක් තියෙනවා. අසරණ ගම්මානය. මේ ගම්මානයේ එක සැඩොල් කාන්තාවකගේ කුසේ දරුවෙක් වශයෙන් පිළිසිඳ ගන්නවා. එදා පටන් මේ සැඩොල් ගමේ වාසය කරන කිසිම කෙනෙකුට රැකියාවක් නැහැ. අන්න නිස්සන්ද ඵලෙ. ඒ කියන්නේ අකුසල කර්ම තියෙන කෙනෙක් යම් තැනක හිටියොත් එයාගේ බලය නිසා අකුසලයේ බලය නිසා අන් අයට සැප සම්පත් ලැබෙන එක නැති වෙනවා. එහෙම නේද? අන්න අපි කියන්නේ නිස්සන්ද ඵලය කියලා කියන්නේ. මෙන්න මේ ආනන්ද සිටුවරයා ඒ කාලේ දැන් දුප්පතෙක් වශයෙන් අර කුසේ මේ පිරිසිඳගත්ත දවසේ ඉඳලා මේ ගමේ මිනිස්සුන් රැකියා නැහැ. කන්ට නැහැ, බොන්ට නැහැ, අසරණයි. ඒ කාලේ හොයලා බලුවාම හිතන කාලකන්ණියෙක්, පෞකාරයෙක් අපේ මේ පවුල් වලට එකතු වෙලා ඇති. ඒ නිසා අපිට මේ විපත්තිය.
ඉති මොකද කරන්නේ හොයල හොයල මේ කොටස්වලට බෙදිල අවසානයේදී අර කාන්තාවගේ කුසේන දරුව නිසා මේ ප්‍රශ්නය කියලා මේ දරුවත්තේ කාන්තාව වෙන් කරාම ඔන්න මිනිසුන් හරි ගියා. අවසාන මේ කාන්තාවත් බොහොම දුකසේ දරුවා බිහි කරලා දරුවට යකුලකෝ වුණාට පස්සේ හිඟන්නේ කිද හිඟාකාල ජීවත් වෙන්න ඇරියා. මෙන්න මෙතන බලන්න කියන කතාව සමහරක් වෙලාවට තමන් පව් කරලා නැහැ. හැබැයි පව් කරගත්ත කෙනෙක් තමන්ගේ ළඟට ආවොත් එයාගේ තියෙන පාපේ බලය නිසා අපටත් ඒක විපාක විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේක නිස්සන්ද ඵලය. අනේ කෙනෙක්ගේ උඩ කරගත්ත අකුසලයේ විපාකය එයාට තියෙනවා. ඒක වෙනයි. හැබැයි නිස්සන්ද ඵල වශයෙන් අනිත් අයටත් විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේ තමයි දැන් හොඳ පැත්තත් හිතන්න පුළුවන්. දැන් සීවලී මහරහතන් වහන්සේ යම් තැනක වඩිනවනම් උන්වහන්සේගේ විපාකයේ ප්‍රතිඵලයක් විදිහට අනිත් අයටත් අනිත් මහා සංඝරත්නයටත් සියලුම සැප සම්පත් ලැබෙනවා. අන නිස්සන්ද ඵලය. ඒ වගේ තමයි සමහරක් වෙලාවට අපි අහලා තියෙන ගම්බද අපි අහවල් දරුවා පවුලට එකතුරු දවස් ඉඳලා තමයි පවුලේ ප්‍රශ්න නැත්තේ. මහත්තයා හොඳ වුණේ ඈ මහත්තයා ධාර්මික වුණේ අපිට හැමදේම මුතුරන්ට පටන් ගත්තේ. ඒ විදිහේ කතා අපේ ජන සමාජය අදටත් තියෙනවා. ඒකේ තේරුම තමයි අර පින් කරගත් කෙනෙක් පැමිණෙනකොට අන් අයටත් ඒක විපාක වාර ලැබෙනවා. මෙන්න මේක තමයි අපි පින්කමක් කරගත්තොත් ඒක විපාකේ Tamanටත් ලැබෙනවා අනිත් අයටත් මේකේ ආනිසංස ලැබෙනවා නිස්සන්ද ඵල වශයෙන්. ඒ නිසා පින්වතුනි පින් කරනකොට කිසිම වෙලාවක පින් කරන්ට කරන්ට අපි සසර අපට ඇවිදින්න සිද්ධ වෙනවා. සමහරක් අය උපමා කරනවා දැල්වෙන පහනක් තියෙනවා. මේ පහන නිවෙන්න නොදී නැවත නැවත තෙල් දදා පහන තිබුණොත් මේ පහන නොනිමි දිගට පවතිනවා. ඒ වගේ තමයි කෙනෙක් මේ පහන නිවාගන්නේ නැතුව ප්‍රාර්ථනා කර කර පින් කර කර සසර ඇවිදිනවා කියලා සමහරක් අය කියනවා. ඉතින් මෙහෙමයි අපේ ප්‍රාර්ථනාව අනුව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ භවෝග සම්පත් විඳ විඳ සසර ඇවිදින්ට නම් ඒ සසර ඇවිදීමේදී තමන් නිවන අරමුණු කරන්නේ නැත්තම් නිවන් අපේක්ෂාවක් නැත්තම් ඒ කරගන්න පින අපට ප්‍රයෝජනයක් නැහැ. ඒකේ තේරුම ඒ පින ගෙවිලා අවසන් වෙලා යනවා නැවත අපි දුකටපත් වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඔක්කිතා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගත. පින් කරගත්ත බලය නිසා අපේ මේ ජීවිත මනුස්ස ලෝකයෙන් දිව්‍ය ලෝකයෙන් බ්‍රහ්ම ලෝකවලට ඔසවනවා. භවග්ගතම්පි සම්පත්ත පින් මහිමේ නිසා භවයේ කෙලවර දක්වා යනවා. පුනා ගච්ඡන්ති දුග්ගතින් නැවතත් පින් අවසන් වුනහම දුගතියට යනවා. එහෙමනම් අපි නිවන් අරමුණු කරගෙන කුසල් වඩනකොට පින් වඩනකොට අපේ ජීවිත පින්වතුනි නිවන දක්වා ගමන් කරන්න පුළුවන් ජීවිත බවට සකස් කරනවා. ඉතින් ඒ නිසා පින කියලා කියන්නේ හිතේ පිරිසුදු භාවයනේ. දැන් ඊට අමතර වචනය අතර කුසල කියලා. දැන් මේ කුසල කියන වචනය ගත්තහම මොන වගේ අදහසක්ද තියෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ කුසලයේ කොටස් හතරකට බෙදනවා. කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්වන්සෙන්ති. මෙන්න කුසල වර්ග. තම තමන්ගේ සිතේ පවතින ලාමක අකුසල ධර්මයන්ට අපි කුස කියලා කියනවනේ. පිළිකුල් සහගත දේවල්. මේවා සලයන්ති සොලවනවා. චලයන්ති චලනය කරනවා. කම්පෙන්ති කම්පා කරනවා. විද්වන්සෙන්ති නැත්තටම නැති කරනවා. මේ කියන්නේ පින්වතුනි කාමාවචර කුසලය ඇවිදින් සලයන්ති. රූපාවචර කුසලය චලයන්ති. අරූපාවචර කුසලය කම්පෙන්ති. ලෝකෝත්තර කුසලය විද්වන්සෙන්ති. අන්න බලන්න. ඒක නිසා අපි කාමාවචර කුසල් කියලා කියන්නේ ඔය දන් දීම, සිල් රැකීම, මෞපිය උපස්ථාන, වැඩිහිටි උපස්ථාන, වත්පිළිවෙත් කිරීම, බණ ඇසීම, ධර්මයේ දේශනා කිරීම වැනි මේ දස පුණ්‍යක්‍රියාවන්
ඇසුරු කරගෙන අපි කුසල් වඩනවා. ඒ බණ අසනකොට සෝතද්වාරික වශයෙන් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නේ දකිනකොට ඒ දස්සන කුසලයක් වශයෙන් මේ ඒ විදිහට අපි කුසල් වඩන්ට වඩන්ට ඒවට අපි කියන කාමාවචර කුසල්. ඒ කුසල් වලින් තමයි අපි නැවත නැවත මනුස්ස ලෝකෙ උපදින්නේ. නැවත නැවත දිව්‍ය ලෝකෙ උපදින්නේ. ඊළඟට යම් කිසි කෙනෙක් භාවනා කරනවා. භාවනාවේ ගැඹුරට ගැඹුරට හිත පුරුදු කරනවා. ඉතින් භාවනාවේදී ලැබෙන ප්‍රධානම ආනිසංසය තමයි සමාධිය. භාවනා කිරීමෙන් අපට ලැබෙන්නේ මොකද්ද? සමාධිය, ඒකාග්‍රතාවය. මේ සමාධිය ගත්තාම අපි ඒක ගැඹුරට ගැඹුරට යනකොට පැහැදිලි කර දෙනවා හරියට මේ සෙලවෙන්නේ නැති ජලය තියෙන භාජනයක් ළිඳක් ළඟට අපි ගියොත් මේ ළිඳේ අඩිය භාජනයේ අඩිය අපට පේනව නේද? ඒ වගේ තමයි අපේ සමාධිසිත හොඳට ඒකාග්‍රතා ගුණය බලවත් වෙනකොට අපේ සිතේ අර කෙලෙස් ඔක්කොම ඈත් වෙනවා. අර පිරිසුදු ජලය තියෙනකොට රොඩු බොර ගති ඔක්කොම නැති වෙනවනේ. ඔක්කොම සංසිඳිලා යටපත් වෙලා. ඒ වගේ තමයි අපේ ජීවිතේ අපට බාධා කරන කෙලෙස් තියෙනවනේ කාමස්ඡන්දය. ඒ කියන්නේ මේ ඇස කනනාසාදී මේ දොරටු පිනවීම සහ ඒ ලෝභ නිස්සෘත අකුසල් පහළ වෙනවා. ද්වේෂය වෛරය පහළ වෙනවා. ඒ වගේම උදාසීනකම කම්මැලිකම පහළ වෙනවා. ඒ වගේ පසුතැවිල්ල වේදනාව මේ වගේ සැකය මේ නානාවිධ කෙලෙස් අපේ හිතේ පහළ වෙනවා. මෙන්න මේ සියලුම කෙලෙස් යටපත් කර 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 ඇති කරගන්න සමාධිය තමයි භාවනාවේදී අපට ලැබෙන සමාධිය ධ්‍යාන සමාධිය කියලා කියන්නේ. මේ ධ්‍යාන සමාධි අවස්ථා දෙකක් තියෙනවා. රූපාවචර සමාධි අරූපාවචර සමාධි කියලා. රූපාවචර සමාධි කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකයේ උපදින්න පුළුවන් සමාධිය. දැන් අපි අහලා තියෙනවා සහම්පති මහා බ්‍රහ්මයාදී වශයෙන් බ්‍රහ්ම රාජය විදිහින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න ආරාධනා කළා. ඒ වගේ අපි බ්‍රහ්මයන් ගැන කතා කරනවානේ. ඒ බ්‍රහ්ම ලෝකයක උපදින්න බෑ දානෙ විතරක් දීලා. බ්‍රහ්ම ලෝකේ උපදින්න බෑ සිල් විතරක් රැකලා. බ්‍රහ්ම ලෝකේ උපදින්න නම් අනිවාර්යෙන්ම අපි භාවනා කරලා ධ්‍යාන උපදවා ගත යුතුයි. ඊළඟට පින්වතුනි තවත් තියෙන බ්‍රහ්ම ලෝකයක් කය නැති සිත විතරක් තියෙන බඹලොව. ඒක අපේ ඇස් දෙකට පේන්නේ නැහැ. කියන කිසිම වෙලාවක අරමුණු වෙන්නේ නැහැ. ඒකට අපි කියන අරූපී ලෝකය කියලා. අපේ බෝසතුන් වහන්සේ උපන් දවසේ අසිත තාපසතුමා ආවා බෝසතුන් වහන්සේ දකින්න. ඉතින් එතුමා මුලින් සතුටු වෙලා පස්සේ දුක්ුණේ ඇයි? බුදු වුණ දවසට Tamanට දකින්නවත් ලැබෙන්නේ නැහැ. හේතුව එතුමා උපදින්නේ අරූප ලෝකයක. අන්න කය නැහැ. සිත විතරයි තියෙන්නේ. පේන්නේ නැහැ ඒක නිසා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබලා මුලින්ම ධර්මයේ දේශනා කරන්නට සිතනවා උද්දකරාම පුත්ත ආලාර කාලාම කියන මේ ගුරුවරු දෙන්න හිතනවා. ඒ වෙනකොට මේ ගුරුවරු දෙන්නම නැති වෙලා ඒ දෙදෙනා ඉපදලා තියෙන්නේ අරූපී ලෝකේ. අන්න බලන්න ඒ අරූප ධ්‍යාන උපදවා ගන්න අය උපදින්නේ අරූප ලෝකේ. හැබැයි මේ සියල්ලක්ම ලෞකිකයි. ඊළඟට එහෙන් පැහැදිලි කරන විද්වන්සෙන් තීති කුසල කුච්චිතේ පාපකේ ධම්මේ විද්වන්සෙන් තීති කුසල. මේ පිළිකුල් සහගත අකුසල ධර්මයන් නැත්තරම නැති කිරීම සුන්නත් දූවිලි කිරීම ලෝකෝත්තර කුසලය. සෝතාපට්ටි මාර්ග කුසලය, සකදාගාමි මාර්ග කුසලය, අනාගාමි මාර්ග කුසලය, අරිහත් මාර්ග කුසලය. එතකොට අපි හැමදෙනාම මේ හැම දෙයක්ම කරලා හිතන්නේ මොකක්ද? මොනතරම් ලෞකික සැප සම්පත් තිබුණත් සියල්ල తాවකාලිකයි. ඒ සියල්ල తాවකාලිකයි. හැබැයි අපි හැමදෙනාගේම ඒකායන බලාපොරොත්තු ප්‍රාර්ථනාව ලෝකෝත්තර නිවන. එහෙනම් මේ සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම. එහෙමත් නැත්නම් සකදාගාමි ආදී කොට ඇති අනිත් මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම. එහෙමනම් දැන් ලෝකෝත්තර කුසලයක් සෝතාපට්ටි මාර්ග කුසලය අපි ගත්තොත් මේක උපදින්නේ කොහොමද? අන්න ඒකනේ වැදගත් වෙන්නේ. මේක උපදින්නට නම් දාන සීලාදී ගුණධර්ම බෙහෙවින් උපකාර වෙනවා. මොකද හේතුව අපි ක්‍රමක්‍රමෙන් හිතක් හදන්නට ඕනේ.
එක පාර්ටම අපට නිවන්දකින්ට බෑ. ක්‍රමක්‍රමින් හිත පුරුදු කරන්නට ඕනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යම් කිසි කෙනෙක් විදර්ශනා කුසල් වඩනවන. මේ තමන්ගේ ශරීරයේ ඉඳලා ආධ්‍යාත්මික බාහිර මේ වස්තු මේ හැම දෙයක් දිහාම දැකලා මේ හැම දෙයකම තියෙන ආස්වාද අපි දැන් විඳිනවනේ නේද? මේ අපි දැන් රූපේ ආස්වාද විඳිනවා, කයේ ආස්වාද විඳිනවා, වස්තු දේපල ආස්වාද විඳිනවා, ආදරය අපි විඳිනවා. හැබැයි මේ ආස්වාදයත් එක්ක අපි ආදීනව දකින්න පුරුදු වෙන්නේ. දැන් ආස්වාද කරන දේවල් හැමදාම එක වගේ තියෙනවද? මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේ ආස්වාද කරන ශරීරයේ තමන්ට දුකක් දෙන මොහොතකින්. ඒ වගේම දැන් ලස්සනයි කියලා ගත්ත ඇඳුම ඇඳලා ටික වෙලාවකින් ඒක දුගඳ වහනේ වෙනවා. අර බලන්න ආස්වාදයත් එක ආදීනව දකින්ද. එතකොට මේ ආස්වාදය දකිමින් දකිමින් ඉන්න අපි ආදීනව දකින්න පුරුදු වෙන්නේ. මේ රූපයේ ආදීනව, ඒ වගේ මේ පංචස්කන්ධයන්ගේ ආදීනව, ඒ වගේ මේ ස්කන්ධ ලෝකයේ ආදීනව දකින්න. ආදීනව දැක 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 මේ හැම දෙයක්ම මොහොතින් මොහොත මොකද වෙන්නේ? වෙනස් වෙනවා. මේ කිසිම දෙයක් ස්ථිරයිද මේ ලෝකේ? නැහැ. මේ හැම දෙයක්ම අනිත්‍ය බවට, දුක්ඛ බවට, අනාත්ම බවට පත් වෙනවා. මේ කිසිම දැනක සත්වයේ පුද්ගලයේ කියලා ගන්න දෙයක් නැහැ. මේක ගයක් කියලා ගත්තර ටික කලක් ඇද මේකේ කැඩි කැඩි යනවා. ඇඳුමක් කියලා ගත්තර මේ ඇඳුම ටික කලකින් දිරාපත් වෙනවා. ඒක නිසා තම තමන්ට ඕන විදිහට පවත්වා ගන්න කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. අඩුම ගන්න තමන්ගේ ශරීරයව තමන්ට තියාගන්න පුළුවන්ද? තියාගන්න බෑ. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් අපි ආස්වාද කරන දේ තුල ආදීනව දැකලා ආදීනව දකිමින් දකිමින් එහි අනිත්‍ය දුක් අනාත්ම දකිමින් තමන්ගේ හිත නිස්සරණ පුරුදු කරන්න, අත්හරින්න පුරුදු වෙන්න. මෙන්න මේ අත්හැරීමත් එක්ක තමයි අර ලෝකෝත්තර කුසල් අපට පහළ වෙන්නේ. ඒක නිසා ඒ ලෝකෝත්තර කුසල් වෙනුවෙන් අපි පියමන් කරන්නට නම් ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ මා පුඤ්ඤානම් බහායිත්ත සූත්‍ර දේශනාවෙන් උගන්වන්නේ මේ සුනෙත්ත නමින් බෝසතුන් වහන්සේ පෙර ජීවිතයක ඉපදිලා අවුරුදු 7ක් එක දිගට මෛත්‍රී භාවනා, මෛත්‍රී ධ්‍යාන වැඩුවා. ඒක විපාක වශයෙන් කල්ප 7ක්ම මහා සැප සම්පත් බ්‍රහ්ම ලෝකවල වින්දා, ඒ වගේම දිව්‍ය ලෝකවල දිව්‍ය සැප වින්දා, මනුස්ස ලෝකේ සක්විත සැප වින්දා. අවසානයේදී මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගන්න හේතු වුණා. ඒක නිසා අපි හැමදෙනාමත් කුඩා නමුත් පින්කමක් ගැන හිතලා අවඥා කරන්න එපා, පහත් කරන්න එපා. කුඩා නමුත් පින්කම අපට කවදා හෝ පිහිට වෙනවා, නිවන් දකින්නට උපකාර වෙනවාමයි. ඒක නිසා මේ පින්වතුන් තුන්සිත පහදවාගෙන මේ සිදු කරගන්න කුසල් අතරට අද දවසේදී වටිනා ධර්ම දානමේ කුසලයක් පින්කමක් සිද්ධ කරගත්තා කියා සිත පහදවා ගන්න. මේ රැස් කරගන්න කුසලය පින්වත් සමදලාගේ ධර්මඥානේ වැඩෙන්න හේතු වෙනවා, භාවනාඥාන වැඩෙන්න හේතු වෙනවා, උපනුපන් භවයක් පාසා ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී ජීවිත ලබන්න හේතු වෙනවා, අංග විකල මන්ද බුද්ධික බවක් නැති පින්වන්ත ජීවිත ලැබමින් ඉතාමත් පහසුවෙන් නිවන් මඟ පාරමී පුරා ගන්න හේතු වන වාසනාවන්ත කුසලයක් අද දවසේදී සිද්ධ කරගත්තා කියා සිත පහදවා ගන්නට ඕනේ. විශේෂයෙන් අද දවසේ මේ ධර්මදේශනා දායකත්වයේ සිද්ධ කරගන්නේ පින්වත් තුෂාරි වෙඩික්කාර මහත්මිය, ජනක වෙඩික්කාර මහත්මා, ප්‍රසාදිකා කොළතුංග මහත්මිය, එරංග වෙඩික්කාර මහත්මා සහ නිල්මිණි අත්තනායක මහත්මිය යන ඒ දරුවන් ඇතුළු මේ පවුල්වල සහ සම්බන්ධ වන හිතවතුන්, එවන් කල්යාණ මිත්‍රයන්, දුවා දරුවන් ඇතුළු මේ සැමදෙනා විසින්. මේ පින්වත් සැමදෙනාගේ අරමුණ තමයි මීට වසර 18කට පෙර අභාවයට පත් ධර්මසිරි වෙඩික්කාර පින්වත් පියතුමාටත්, එවගේම මීට වසර 3කට පෙර අභාවයට පත් හේරත් මුදියන්සේලාගේ මාලනී ආදරණීය මෑණියන් කියන මේ මව්පිය දෙපළ ඇතුළු මිය පරලොව ගිය IAD මහින්ද ගුණරත්න මහත්මා, ඇලන් පෙරේරා මහත්මා,
එවගේම එච්.එම්. රංජනී මහත්මිය, නන්දජීව අත්තනායක මහත්මා, ආනන්ද දිසානායක මහත්මා, එච්.එම්. විමලසිරි පෙරේරා මහත්මා ඇතුළු කොට ඇති වර්ග පරම්පරාගත යම්තාක් ඥාති පිරිසක් මේ පල්ලව ගියාද සියලුම ඥාතින් අපේ මේ ධර්ම දානමය පින අනුමෝදන් වේවා අනුමෝදන් වේවා උපනුපම් භවයක් පාසා පින්වතුන්ගේ පරලව ජීවිත වාසනාවන්ත වී සුගතිගාමී වී පැතූ බෝධි වලින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්ට ලැබේවා ලැබේවා කියන මේ පුණ්‍යානුමෝදනාව මේ උතුම් ධර්ම දේශනා දායකත්ව ලබාගත් පින්වත් සෑම දිනාටමත් මේ සහසම්බන්ධ පින්වත් සෑම දිනාටම සුජීවත්වන පවුලේ සෑම දිනාටමත් මේ පුණ්‍යලාභිකසේ ආශිර්වාද වේවා සෑම දිනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කරණකින් රැකී රක්ෂා ව්‍යාපාර ගොවිතැන්පත් ආදී සියල්ල දවසින් දවස ශස්ත්‍රික වේවා සමෘද්ධමත් වේවා දරුමුණුඹුරන්ගේ අධ්‍යාපන ජීවිතය රැකී රක්ෂා අනාගතයේ ආලෝකෙන් ආලෝකයටපත් වේවා මේ බුදු සසුන පිහිට ආධාර කරගෙන ඉතාමත් පහසුවෙන් නිවන් මඟ පාරමී පුරා පැතූ බෝධි වලින් නිවන් දකින්ට ලැබේවා කියන මේ මෛත්‍රී ආශිර්වාදය අපවත් සාසනයත් ආරක්ෂා කරන සියලුම සාසන ආරක්ෂක ලෝකපාලක ඉෂ්ට දේවතා මණ්ඩලය මේ පින් දෙක අනුමෝදන් වේවා දෙවියන්ගේ දෙහිමි රැකවරණය මේ පින්වත් සෑම දිනාට බුදු සසුනට ලැබේවා දෙවියෝත් පාරමී පුරා කෙලවර නිවනින් සැනසෙත්වා කියන මේ අනුමෝදනාව විශේෂයෙන් පින්වත් සෑම දිනාට මේ උතුම් ධර්ම දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කර ගැනීම සඳහා ඒ දිදුල මාධ්‍ය ජාලය තුල ලබා දුන අනුග්‍රහය අප්‍රමේයයි ඒ නිසා මේ දිදුල මාධ්‍ය ජාලිගරු සභාපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පූජ්‍යපාද මාලිගාවේ රස්සජී නායක ස්වාමින් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් මේ පින් ආශිර්වාද වේවා පින්වත් සෑම දිනාගේ නෑදෑ හිතමිතුරන් ආදී කොට ඇති මේ ධර්මයේ ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටත් අපට හිතවත් මෙදහත් අහිතවත් සියලු සත්වයන්ටත් මේ පින් එකාකාරෝ බෙදී අනුමෝදන් වී සෑම දිනාටම නිදුක් නිරෝගී භාවයේ ලැබී සැප ප්‍රතිපදාවෙන් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි පුණ්‍යානුමෝදනා කරමු ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක් කහන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානිසංස බලෙන් ලොවේ ලෝතුරා සුව සැලසේවා සාදු 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 එලෙස නිමාවටපත් වූ උතුම් ධර්මානුශාසනාම දේශනා කළ පින්වන්ත දේශකයන්න් වහන්සේ ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍ර ධර්ම කතික අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය දිගණ සුගත වංශ පින්වත් අපේ ස්වාමින් වහන්සේට දිගාසිරි සම්පත්තියම ලැබේවා සාදු 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 එවැගේම
පින්බර දායකත්වයන් ගෙන කටයුතු කළ පින්වතුන්ටත් ගෞරවයෙන් ධර්මයේ ඇසූ සැමටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සැමට තෙරුවන් සරණයි.